දැන් අපි සිංහල කතා කරාට අපේ රටේ මිනිස්සුන්ට පොන්ටි කාට පවා පුළුවන් මේ ඉංග්‍රීසි. එතකොට යාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් පාලි ඉගෙන ගන්න බෑ. එතකොට මෙතන මේ තියෙන එකම ප්‍රශ්නේ මේ උනන්දුවක් නැතිකම. ඔය සමාජයට හැමදෙරේ දැන් මේ මේ මේක මේ දැන් මේක වෙළඳ සමාජයක්නේ. ප්‍රායෝගිකවත් ලාභය මුදල් උපයාගෙන මේ උඩනේ දුවන්නේ අපේ සමාජයේ. එතකොට දැන් ඔබ වහන්සේම කිව්වා දැන් කාලානුරූපව බෞද්ධ භික්ෂුන් වහන්සේලා දර්ශනීය බුදුදහම කෙරෙහි ජනතාව නැඹුරු කරගන්නට විවිධ උපක්‍රම උපාය පාවිච්චි කළා කියලා කාලෙන් කාලට උදාහරණයක් විදිහට බෝධි පූජා මේ වගේ දේවල්. ඉතින් මේ වගේ උපාය උපක්‍රම නැද්ද? එහෙම නැත්නම් සිංහල භාෂාව වෙන් මේ දේවල් වඩා තේරුම් කළ නැත. ඒ එවන් වූ ක්‍රමයකට යන්නට බැහැද අපිට? එවන් වූ ක්‍රමයක් දැන් ලංකාවේ තියෙනවා. හැබැයි මේක බුද්ධ වචනේ උගන්වන්න ගිහිල්ලා සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට යම් අර්ථවල හරි තේරුමක් අපිට ගන්න බෑ. දැන් ඒම ගන්න බැරි වුණාම මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා. එතකොට අපිට මේක දැන් ඇත්තටම පරිවර්තන දැන් ආසියාතික පරිවර්තන මණ්ඩලයක් ඉන්නවා. නැවත ඒවා සිංහලයට සරල සිංහලයට පරිවර්තනය කරගෙන යනවා. නමුත් දැන් ප්‍රවණතාවයක් තියෙනවා නාරද මිනිස්සු මේ පොත්පත් කියවන්න පටන් අරගෙන තියෙනවා. නමුත් පටන් ගත්තත් මේකේ අර අරටුවට බහින්නේ නැහැ. සාරේ උකහාගන්නේ නැහැ. නමුත් ඕන කෙනෙකුට අද සූත්‍ර දැනීමක් තියෙනවා. කතාවක් කරොත් මෙහෙමයි මෙහෙමයි කියලා තියෙනවා. ඇත්තටම අපි මේක බණ කියනකොට ස්වාමීන් වහන්සේලා ගොඩක් පාලි කතා කරනවා. මෙයා පද කඩ කඩා විස්තර කරනවා. ඇත්තටම මේ පාලි භාෂාව පුදුමාකාර භාෂාවක්. මේකේ තියෙන ගැඹුරු දේවල් අපිට තෝරලා දෙන්න ඕනි භික්ෂුවයි. දැන් මම පුංචි තැනක් පෙන්නන්නම් නාරද. අපි කාමේසු මිච්ඡාචාර කියලා භික්ෂුන් වහන්සේ සමාදන් කරනවා. නමුත් දායකයා සමාදන් වෙන්නේ කාමේ සුමිච්ඡාචාර. කාමේ සුමිච්ඡාචාර කිව්ව හැටිම නාරද කාමේ වර්ධවා හැසිරෙන්න පුළුවන් කියන අනුබලය එතන තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඔක ලොප් කරලා පෙන්නනවා. කාමේසු මිච්ඡාචාර. දැන් පේනව නේද? පදේ හරියට තේරුම දැනගත්තේ නැති වුණොත් අර්ථය වෙනස් වෙනවද නැද්ද? අර්ථය වෙනස් වෙනවා. ඊළඟ තව තැනක් අපේ අත වරද්දන තැන අනුත්තරෝ පුරිස ධම්මසාරති කියනවා. අනුත්තරෝ පුරිස ධම්ම කිව්වොත් නාරද එතන එන්නේ සුවක්කාත ධර්මය. නමුත් එතන කියන්නේ වෙන අර්ථයක්. සත්‍ය දමනීය කලා කියන තැනට එන්න ඕනේ. ඉතින් මේ වගේ තැන් වරද්දනවා අපි. එතකොට මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අපිට උච්චාරණය කරගන්න බැරි වුණොත් අර්ථකතනේ වෙනස් වෙලා යනවා. හොඳටනේ දැන් ඊගාව කාරණාව මේ අපේ සමාජයේ විවේචනයක් තියෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කැප සහ දේවල් සහ වෙනම වත්පිළිවෙත් තියෙනවා. ඒත් එක්කම ගිහියන්ට ඒක වෙනස් විදිහකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳින් ගිහි ජීවිතය ගත කරන විදිහ කියා දෙන්නේ කියලා. දැන් මේක අපේ සමාජයේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමහරේ ගිහියන්ටත් මේකම ගේන්න හදනවා කියලා මෙහෙම කතාබහක් සමාජයේ තියෙනවා. මොකද්ද ඔබ වහන්සේ මේ කතාව? ඇත්තටම නාරද මේ සම්බුදු සසුනේ මහාන වෙන්නේ යමෙක් ගිහි ගෙදරින් නික්මිලා. එතකොට එයා ගිහි ගෙදරින් එනකොට තාම ගිහි ආකල්ප තියෙනවානේ. ඉතින් එයා යනවා කියනවා, නානවා කියනවා, කනවා කියනවා, බොනවා කියනවා, නටනවා කියනවා, වැඩ කරනවා කියලා කියනවා. නමුත් මේ සම්බුදු සසුනේ නාරද මහාන වුණාම බුදුහාමුදුරුවෝ දසධර්ම සූත්‍රයේ පෙන්නනවා අඤ්ඤෝමේ ආකප්පෝ. දැන් මේ අනිත් අය වගේ නාරද භික්ෂුව හිතන්නේ නැහැ. එතකොට බලන්න එයා ගිහි ගෙදරින් වෙන් කරලා ගන්නවා. දැන් එයා මහාන වෙන්න ඉස්සෙල්ලා නාවලා කෙස් බාලා අර ඔක්කොම ගිහි ගති අයින් කරනවා. ගිහි ගති අයින් කළා හැම ආකල්පයක්ම නාරද භික්ෂුවගෙන් වෙන් කරනවා. ඒ කියන්නේ ගිහි කෙනා යනවා කියනකොට භික්ෂුව වඩිනවා කියනවා. ගිහි ඇත්තෝ කනවා කියනකොට හාමුදුරුව වළඳිනවා කියනවා. වෙලාවකුත් පනවලා තියෙනවා ඉරාවරට යන්න ඉස්සෙල්ලා දානය අහෝර කරන්න ඕනේ. බලන්න සීලේ සම්බන්ධව. ඊළඟට භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ගිහියත්තෝ නිදා ගන්නවා කියනකොට භික්ෂුව සැතපෙනවා කියනවා. හැබැයි නාරද ගහන්න ඕනේ කියනකොට මට ගහන්න කියන්න බෑ කාටක්වත්. මොකද අඤ්ඤෝමේ ආකප්පෝ මම අනිත් අය වගේ හිතන්නේ නෑ නාරද. පරපටිබද්ධාමේ ජීවිකා. නාරද මගේ ජීවිතේ තියෙන්නේ ගිහියත්තෝ අතේ. මොකද මට ගිහියත්තෝ තමයි සිව්පසේ දෙන්නේ. ඒතර ගිහියත්තට මම හරි දෙයි කියලා දෙන්න ඕනේ. හැබැයි මට ගිහියත්ත වැරදි මාර්ගයක යොමු කරන්න බෑ. ගිහියත්ත මොන හරි දෙයක් දුන්නොත් මම ඒක වළඳින්න ඕනේ. මට ඒක බලපෑමක් කරන්න බෑ. එතකොට මම ස්වාධීන පුද්ගලෙයි. සතර අගතියෙන් නික්මිච්ච පුද්ගලෙයි. ඡන්ද, ද්වේෂ, බය, මෝහ.
එතකොට මේ සතරාගතියෙන් අයින් වෙච්ච භික්ෂුවක් සමස්ත ලෝකයා කෙරෙහිම නාරද සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලු සත්වෝ සූපත් වේවා. එතකොට භික්ෂුවකට කිසිම පක්ෂයක් ගන්න බෑ. හැබැයි දැන් අපිට වර්තමානයේ දකින්න තියෙන දෙයක් තමයි දේශපාලනයට භික්ෂුන් වහන්සේලා පැමිණීම. ඒත් එක්කම විවිධ විවේචන තියෙනවා භික්ෂු සමාජය. ඒ කියන්නේ සමහර විට අර භික්ෂුන් වහන්සේ නමකට දක්වන ගෞරවය දක්වන්නට බෑ. ඔහු උන්වහන්සේ දේශපාලනයට ආවට පස්සේ ඒක වෙනින් කාරණාව. එතනදී උන්වහන්සේ කියන දෙයට විරුද්ධ වෙනවා. අපි දන්නේ භික්ෂුන් වහන්සේ සමාජයේ පෙරගමන් කරු. හැබැයි දේශපාලනයට ආවට පස්සේ ඒ ගොඩේ ඉන්නේ උඩින් නෙමෙයි. ඔව් නාරද දැන් මෙහෙමයි. අර අපි කියන්නේ වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ කියලා අපේ පරණ කියවණක් තියෙනවා. නිකන් කියපුවා නෙවෙයිනේ. නමුත් නාරද භික්ෂුවක් කියන කෙනා එයාට පිය උරුමයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වපු දේ තමයි පිය උරුමේ භික්ෂුවකගේ සතර සතිපට්ඨාන. එතකොට භික්ෂුව දේශපාලනය කරනවා. හැබැයි භික්ෂුව දේශපාලනය කරන්නේ බණ කියලා මිනිස්සයා වරදින් මුදෝන එක. නමුත් අපිට ගිහි තැනකට ගිහිල්ලා අපිට මේක කරන්න බෑ නේද? මොකද ඒකට හේතුව අර වවුලගේ ගෙදර ගියා නම් එල්ලලා ඉන්න ඕනියා වගේ ඒ 100ක් දුස්සීලකම් කරද්දි මේ 100 එතෙන්ට භික්ෂුවකට යන්න අයිතියක් නැහැ. හැබැයි භික්ෂුවකට තියෙන අයිතිය තමයි අර පළවෙනිම පෙන්නන්නේ චරිත බික්ක වේචාරිකං බහුජනිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකය. මෙන්න මෙතන තමයි නාරද ලෝකේ දේශපාලනය ආරම්භ කරන්නේ. මහණෙනි එකමග දෙනමක් නොවදිනු මැනව. එතකොට කියනවා චරිත බික්ක වේචාරිකං බහුජන සුඛාය. බොහෝ ජනයාට හිත සුව පිණිස. බහුජන සුඛාය. බොහෝ ජනයාට සැපේ පිණිස. අත්තාය හිතාය ලෝකානුකම්පකය. සියලු ලෝකයට අනුකම්පා කරලා යන්න. එතකොට මේ මගේ යන්නේ නැතුව වෙන මගකින් මේක අපිට කරන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කාලේ පහළ වෙන කාලේ බිම්බිසාර රජතුමා හිටියා. ආ කොසල් රජතුමා හිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ චන්දිල්ලන් එතෙන්ට ගියේ නෑනේ. එතකොට බුදුහාමුදුරුවෝ කරේ මොකද්ද? පයින් ඇවිදලා උන්වහන්සේ අශ්ව කරත්තයක් පාවිච්චි කරේ නෑ නාරද. උන්වහන්සේ දෙපායි ඉදිමෙනකම් සිරිපතුල් වෙහෙස වෙනකම් ගව් ගණන් වැඩලා මිනිස්සුන්ට බණ කිව්වා. හැබැයි දැන් සමහර විට අපිට දකින්න ලැබෙන කාරණාවක් තමයි සමහර භික්ෂුන් වහන්සේලා ඉතාමත් හොඳ වාහනයක්, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් මේ වගේ දේවල් නැත්තම් බණකට වඩින්නෙත් බොහොම හැමෝම නෙවෙයි මම කියන්නේ. කොහොමද මේක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි දායකයෝ මේ හාමුදුරු හොරතල් කිරීම. අනිත් එක තමයි භික්ෂුන් වහන්සේගේ පිය උරුමෙන් අයින් වීම. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ ජනාධිපතිගෙන් පවා වැඳුම් ලබන කෙනෙක්. එයා කාටක්වත් දෙකට නැවෙන්න ඕනේ නැහැ. එයා මේ ලෝකේ කෝටියක් සංවර සීලේ රකින්න කෙනෙක් නාරද. මහා බඹා වුණත් ඇවිල්ලා වන්දනා කරනවා. එතකොට මෙච්චර ගෞරවාන්විත සීලයක් Tamanට දීලා උපසම්පදාවකුත් දීලා ලෝකයේ තියෙන හොඳම වරප්‍රසාද ටිකක් මේ භික්ෂුවට ලැබලා දුන්නා නම් ඒ භික්ෂුව මේව පරිහරණය කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට බෑ බුදුහාමුදුරන්ට හම්බෙන දේවල් අනිසිලස පාවිච්චි කරන්න. බුදුහාමුදුරෝ සවුන්ඩ්ස් ගිනියලා බණ කිව්වේ නෑනේ නාරද? බුදුහාමුදුරෝ ගිහිල්ලා කටින් බණ කිව්වේ. හැබැයි ශබ්ද විකාශනය පාවිච්චි කරාට කමක් නෑ. ඒ දායකයෙක් හරි ගස්සලා තියෙනවා නම් නමුත් මගේ කටහඬ ලස්සන වෙන්න, මගේ රූපේ පෙන්වන්න එහෙම අවශ්‍යතාවයක් නෑ නාරද? රූපේ කෙසේ වෙතත් බුදු වදන කාට හරි කියලා දෙනවා නම්, සිතක් සනසනවා නම් ඒක තමයි සත්‍යයේ දේ. හැබැයි ඔතනදී නාරද කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වැඳුම් පිදුම් සල්ලි බලාපොරොත්තු වෙන්න බෑ. අනික් කාරණා හැමදෙරේ මම මට මේ අහන්න හිතිච්ච මේ අපිට සමහර තැන්වල සමහර නගරවල ඉතාමත් ഘോഷාකාරී නගරවල ලොකු ලවුඩ් ස්පීකර් දාලා මේ පිරිත් අහන සලස්වන උදේට හවසට. හැබැයි කාටවත් මම හිතන්නේ නෑ ඒක හිත එක තැනක තියාගෙන අහන්න පුළුවන් කියලා. මේකෙන් වෙන්නේ මේ ධර්මය පිරිහියාම නෙමෙයි.